අයබෝන් කොහමද ඔයාලට හැමෝම පරිස්සමින් ඉන්නව නේද? ඔන්න අද මම ඔයාලට පාන් පිටි පොඩ්ඩක්වත් පාවිච්චි කරන්නේ නැතිව හාල් පිටි වලින් පිඹෙන්න හදාගන්න පුළුවන් පෝෂණීය රොටි රෙසිපි එකක් තමයි කියලා දෙන්න හදන්නේ. මම මේ රොටි එක හදාගන්න ඊට්ස් පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා අපි ඊට්ස් පාවිච්චි කරලා හදන රොටි එක තරම්ම මේක පිඹෙන්නේ නැහැ. හැබැයි මේක හාල් පිටියෙන් හදන නිසා පෝෂණ යතින් ගොඩාක් ඉහළයි විනාඩි 10ක් වගේ තමයි යන්නේ මේක හදාගන්න. එහෙනම් අපි අමු ඉක්මනට වීඩියෝ එක බලන්න මේකට අවශ්‍ය කරන දේවල් සහ ප්‍රමාණ ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වීඩියෝ එක අවසානයේ සඳහන් වෙනවා. ඒ වගේම ඔන්න ඔය අද නම් මගේ වීඩියෝස් මුලින්ම බලන්න ඔයාලා ගොඩාක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. මගේ වීඩියෝස් බලලා හොඳයි නම් මාව subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලාත් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ඔයාලගේ වටිනා අදහස් පල්ලෙන් comment එකක් දායන්නත් අමතක කරන්න එපා. දැනටමත් subscribe වෙලා නැත්නම් පහල තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඒ ළඟින්ම තියෙන bell button එකත් click කරලා මගේ වීඩියෝ එසෙනින් බලා ගන්න. අපිට මේක හදාගන්න මුලින්ම ඕනි කරන්නේ හාල්. මම මෙතනදී සුදු කැකුළු හාල් හුණ්ඩු එකහමාරක් තමයි මේ අරගෙන තියෙන්නේ. ඔයාලට මේකට සුදු කැකුළුම ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම මම මේ හාල් ටික ඊයේ රෑ තමයි පෙඟෙන්න දැම්මේ. මේ විදිහට මුළු රෑයක්ම පෙඟෙන්න දැම්මහම අපිට මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඔයාලා මේක රෑ හදනවා නම් උදේට හාල් ටික පෙඟෙන්න දාන්න. අපි දැන් මේ පෙඟෙන්න දාපු හාල් ටික හොඳින් සෝදගන්න ඕනි. හාල් ටික හොඳින් සෝදගත්තට පස්සේ මම ඒ ටික මේ වගේ බ්ලෙන්ඩර් කප් එකකට එකතු කරගන්නවා. වතුර හොඳින් අයින් කරලා මේ වගේ එකතු කරගන්න. මම මේකටම එකතු කරගන්නවා තඹ ගත්ත අලගෙඩි 3ක්. මම මෙතනදී ටිකක් පොඩි අලගෙඩි 3ක් තමයි ගත්තේ. ඒ වගේම මේකටම එකතු කරගන්න අමු මිරිස් කරල් 3ක් විතර කපාගෙන. ඒ වගේම සුදු ලුණු බික් දෙකක් විතර එකතු කරගන්න. මම දැන් මේකටම එකතු කරගන්නවා වතුර කෝප්ප භාගයක්. ඒ කියන්නේ වතුර මිලිලීටර 120ක් විතර එකතු කරගන්න. ඊට පස්සේ අපි මේ ටික හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕනි. විනාඩි 2ක් විතර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. මේ තියෙන්නේ හොඳින් බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මම දැන් මේ ටික මේ වගේ වෙන භාජනයකට එකතු කරගන්නවා. ඉතින් පුළුවන් තරම් හොඳින් බ්ලෙන්ඩ් කරගන්න බලන්න. පොඩ්ඩක් කෑලි තිබුණට කමක් නැහැ. බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ටිකක් කුක්කු මිශ්‍රණයක් තමයි එන්නේ. මම ඒකටම තවත් වතුර මිලිලීටර 50ක් එකතු කරගන්නවා. ඒ ටික මේ වගේ බ්ලෙන්ඩර් කප් එකකට දාලා ඒකේ තියෙන ටිකත් එක්කම එකතු කරගන්න. ඊට පස්සේ මේ ටික හොඳින් කලවම් කරගන්න ඕනි. මම දැන් මේකටම එකතු කරගන්නවා පොඩි වට කපාගත්ත කැරට් අලයක්. ඒ වගේම පොඩි වට කපාගත්ත ලීක්ස් ටිකක්. කපාගත්ත ලුණු ගෙඩි භාගයක් සහ කරපිංචා ස්වල්පකුත් එකතු කරගන්න. ඔයාලට මේකට මම එකතු කරගත්ත දේවල් වලට අමතරව ඔයාලා කැමති එළවලු වර්ගයක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම කෑලි මිරිස් කුඩු තේ හැන්දකුත් එකතු කරගන්න. රසාණුව ලුණුත් එකතු කරගන්න. ඒ වගේම මම මේකට එකතු කරගන්නවා බේකින් පවුඩර් තේ හැන්දක්. ඉතින් මම ඔයාලට මුලින්ම කිව්වා අද මම මේකට ඊට්ස් එකතු කරන්නේ නැහැ කියලා. ඉතින් ගොඩක් අය ඊට්ස් කන්න අකමැතිනේ. ඒ නිසා මම මේක ඊට්ස් නොදා හදන්න හිතුවා. ඉතින් ඔයාලට පුළුවන් කැමති නම් ඊට්ස් එකතු කරගන්න. එහෙම එකතු කරගන්නව නම් ඊට්ස් තේ හැන්දක් එකතු කරලා පෑයක් එකහමාරකගේ කාලයක් පිපෙන්න තියාගන්න වෙනවා. මම දැන් මේකට බේකින් පවුඩර් ටික එකතු කරලා මේ ටික හොඳට කලවම් කරගන්නවා. මම දැන් මේ විදිහට පෑන් එකක් ලිපේ තියාගත්තා. ලිප සාමාන්‍ය ප්‍රමාණයට තමයි තියෙන්නේ. මම දැන් මේ පෑන් එකට තෙල් ටිකක් දාගන්නවා. මම දැන් මේකට මං හදාගත්ත මිශ්‍රණයෙන් හැඳි දෙකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ලස්සනට රවුම හදාගන්න. අපි දැන් මේක පියනකින් වහලා ටිකක් වෙලා තියාගන්න ඕනි. ඉතින් මේක හදාගන්න මීට වඩා පොඩි පෑන් එකක් ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඔයාලා ගාව තියෙන පොඩිම පෑන් එක මේකට ගන්න. ඉතින් පොඩි පෑන් එකක් තෝරගත්තාම අපිට මේක හරිම ලස්සනට හදාගන්න පුළුවන්. අපි දැන් මේ වගේ පියනකින් වහලා මේක ටිකක් වෙලා තියාගමු. ඔන්න දැන් ඔයාලට පේන නැති මේ රොටි එකේ උඩ තිබ්බ තෙත ගතිය නැහැ. ඉතින් මෙන්න මේ වෙලාවේදී මම මේක උඩට ආයිමත් තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික හොඳින් රොටියේ පුරාම ගාන්න. ඊට පස්සේ අපි මේක එහා පැත්ත හරවගමු. එහා පැත්ත හරවගෙන අපි ආයිමත් පියනකින් වහලා ඒ පැත්තත් හොඳින් පුච්ච ගන්න ඕනි.
අපි දැන් බලමු මේ පැත්තත් හොඳින් පිච්චිලාද තියෙන්නේ කියලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැත්තත් තනින් තන දුඹුරු පාට වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ගානට මේ රොටිය පිච්චුනාට පස්සේ අපිට පුළුවන් අයින් කරගන්න. ඉතින් මේ විදිහට තමයි ඔක්කොම රොටි ටික හදා ගන්න ඕනි. මිශ්‍රණය pan එකට දාන්න කලින් pan එකේ තෙල් පොඩ්ඩක් ගාගෙන ඉන්න. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත ඔක්කොම රොටි ටික. ඉතින් ඔයාලා දකින්නදී මේක හදාගන්න කොච්චර ලේසිද කියලා. අපිට මේක උදේට විනාඩි 10න් 15න් අගේ හදාගන්න පුළුවන් රෑට හාල් ටිකක් පෙඟෙන්න දාලා තිබ්බනම් ඒ වගේම රෑ කෑමට හදාගන්න පුළුවන් උදේට හාල් ටිකක් පෙඟෙන්න දැම්මනම් ඇත්තටම මේක හදාගන්න හරිම ලේසි ඒ වගේම තමයි ගොඩාක් රසයි මේක ඒ වගේම අපි මේකට පාපිටි පොඩ්ඩක්වත් පාවිච්චි කරේ නැහැ තනිකරම හාල් පිටි වලින් තමයි හදාුවේ මේකේ හොඳ පෝෂණයක් තියෙනවා ඒ නිසා ඒ වගේම ගොඩක් අය කන්න අකමැති නිසා මම මේකට ඊට්ස් එකතු කරගත්තෙත් නැහැ මං ඉස්සල්ලත් කිව්වා වගේ ඔයාලා කැමති නම් ඊට්ස් එකතු කරගෙන හදන්නත් පුළුවන් එහෙනම් ඉතින් මං හිතනවා අද වීඩියෝ එකට ඔයාලා කැමති වෙයි කියලා ඔයාලට ප්‍රයෝජනයක් තියෙයි කියලා මේ ගැන හිතන දේ අදහස් යෝජනා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා ඒ වගේම මේ වගේ ලේසි රෙසිපි බලන්න හැමදාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන කියලාත් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා මාව සබ්ස්ක්‍රයිබ් කරපු මගේ වීඩියෝස් බලන හැමෝටම ගොඩාක් ස්තුතියි එහා පැත්තේ බෙල් එකේ ඔල් කියන එකත් ක්ලික් කරගෙන මෙයන්න එතකොට මම වීඩියෝ එකක් දැම්මක මම බලා ගන්න පුළුවන් එහෙනම් ඉතින් මේ හාල් පිටි වලින් හදන පෝෂණීය රොටි රෙසිපි එක ට්‍රයි කරලා බලන්න අනිවාර්යෙන් මේ වගේ ලේසි රෙසිපි කකින් ආයෙමත් හම්බ වෙනකන්